I bought today about a man, Sugama Suka Sandhya Peva. What do you think we are at? Oma Adarin, Gauravin, we are all Pirikanama. I learn in Hataravasa, Shishata Pandi. That was a Maubasa Katakarani, Maubasa Pandi. Hare. Mang wala ke mic mute kar la tibbe unmute karanna right katha karanna mona hari gadaluwak tiyenawada dan katha karanna puluwang oyalata nasa adu prashna ne hari ena puthe nibandane ganna lagata Are you bandering on a lag at බලන්න පැටිය අපි කතා කළාද කියලා පඩිතුමාස තොටියගේ කතාව. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. එතකොට අපි කතා කළාද ඊළඟට තියෙන ගීතය පාන්දරින් ඉස්කෝලේට. නැහැ.
හැමෝම මයික් එක ඔන් කරලා කතා කළාට පස්සේ කොහොමද අපි වැඩේ කරන්නේ? ඒ නිසා අපි සින්දුවක් බලමු. අපිට අපහසුයි chat box කර මේ message කරන ඔහොම කතා මේ කතා කර කර කරන්න දෙන්නම් පහසුයි නමුත් mic mute වෙන නිසා මේ on කරගත්තට පස්සේ ගැටලු සාර්ථක වෙනවා හරි කවුද පුතේ රජිතයා chat එකට දාන්න බලන්න ප්‍රශ්නේ සෝමතිලක දිසානායක මාමා තමයි මේක ලියලා තියෙන්නේ. එහෙනම් අපි ලියන්න උත්තරේ සෝමතිලක දිසානායක මහතා. උත්තර ලියා ගන්න සර් එක්කම සෝමතිලක දිසානායක මහතා දෙනෙත් ලියන්න. දෙවැනි ප්‍රශ්නේ අහනවා පැටියෝ මෙම ගීතේ ගායනා කරන්නේ කවුද කියලා. කවුද මේක ගායනා කරන්නේ සුරි? විසරද හර්ෂණ දිසානායක මහතා විසරද හර්ෂණ දිසානායක මහතා ඔය විසරද කියලා කියන්නේ නමක් නෙවෙයි සංගීතයේ ඉගෙනගෙන ලැබිච්ච ගරු නම්බු නාමයක් එයාගේ නම හර්ෂණ දිසානායක එයා විසරද කියන විභාගයේ සමත් වුණාම අපි එයාට නමට කලින් දානවා විසරද කියලා ඒ වගේ ආචාර්ය මහාචාර්ය අපි එහෙම කැලේ පුදානවනේ ඒ වගේ මෙන්න මෙහි කියවෙන දරුවා පාසලට යන්නේ කුමකින්ද කියලා අහනවා යන්නේ ටැන්ටු කරත්තෙන් එයා පාසලට යන්නේ ටැන්ටු කරත්තෙන් දිනෙත් පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහයි මං පිටි පස්සෙන් හනි හනිකට නුඹ යනකොට හනි හනිකට නුඹ යනකොට පාර කියන්නේ තෝනින් පාර කියන්නේ කෙවිටෙන් රයිට් ගීතේ දැක්වෙන අයුරින් ඉදිරියෙන් යන්නේ කවුද ඉදිරියෙන් යන්නේ තොප්පි ගොනා ඉස්සරහයි මං පිටි පස්සෙන් එනම් ඉස්සරහින් යන්නේ තොප්පි ගොනා මුතුලි තොප්පි ගොනා අසලියා තොප්පි ගොනා කියලා ලියන්න ඕනි තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් හරි පහ දරුවා හිනහුනේ කුමක් දැකලාද පුංචි කාලේ උඹට බොන්න එරිච්ච කිරි බිව්වලු මන් වත්ත පහල උඹේ පිනුම් දැක්කම හිනහුණාලු මන් කාගේ පිනුම් දැකලාද මේ හිනහුනේ පුංචි පෙටියා තොප්පි ගොනාගේ පිනුම් එයාගේ පිනුම් දැකලා තමයි හිනහුනේ එහෙනම් දරුවා හිනහුනේ කුමක් දැකලාද තොප්පි ගොනාගේ පිනුම් දැකලා තොප්පි ගොනාගේ පිනුම් දැකලා
මාත් එක්ක හදා ගන්න දෙමව්පියෝ ළඟ ඉන්නවනේ දරුවට පොඩි තල්ලුවක් දෙන්න මේ හුරු කරන්න පුතේ ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නට උත්තර අපි මෙහෙම ලියලා ලියා 100ක් 200ක් ප්‍රශ්න ලිව්වට පස්සේ විභාගයට ලියන ප්‍රශ්නේ අපිට හරිම ලේසි වෙනවා ඒකේ අහන ප්‍රශ්න අහන උනවා කොච්චේ දෙයක් දීලා එහෙම නැත්නම් කවි දෙකක් දීලා සින්දුවක් දීලා ප්‍රශ්න ටික අහනවා හරි ඒ වගේ ඔන්න ඊළඟ ප්‍රශ්නේ තොප්පි ගොනා ගැන ඔබේ අදහස් දක්වන්න ඉතින් ඒක නම් එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් නිශ්චිත උත්තර නැහැ තොප්පි ගොනා කියන්නේ මොන වගේ කෙනෙක්ද එයා මොන වගේ කෙනෙක්ද අපි කෙනෙක්ගෙන් අහමු එකමට මුතුලි තොප්පි ගොනා ගැන ඔයාගේ අදහස් මොනවද මුතුලි කියන්න දෙනෙත් තොප්පි ගොනාගේ අදහස් ගැන ඔයාගේ අදහස් මොනවද ඇයි කියන්න මයිකන් කරන්න කියන්න තොප්පි ගොනා දිනම් දැක්ම සත්‍ය ඔව් චැට් එකට දාන්න කට්ටිය තොප්පි ගොනාගේ අදහස් දාන්න ඉක්මනට ලියන්න කට පීඩී කියව මොකද්ද දෙකේකට පිළිතුර මොකද්ද දෙකේකට කියන්න තමන්ට කොච්චර අමාරුකම් තිබ්බත් අනිත් අයට උදව් කරන කෙනෙක්. ඌ හරි අයින්සක සතෙක් ඌ ඒකත් හරි. ලාඩම් නැති නුඹේ බාකුර ගල් කන්දේ දිදෙන තරම්. උඹේ කඳුළු මට කියද්දී උඹට හොරෙන් අඬනවා මං. හරිද? මේ ලාඩම්වත් මේ කකුලේ ගහන්න නැතුව ගල් කන්දේ යනවා යා. හරිද? තොප්පි ගොනා අහිංසකයි ඔව් අහිංසකයි තමයි අහිංසක කියන එක එවන්න එපා වෙන උත්තරේ වන්න එයා අනිත් අයට උදව් කරනවා තමන්ගේ අයිතිකාරයාට උපරිමයෙන් උදව් කරනවා එයා හරි අපි යමු අපේ ඊළඟ වැඩේට හරි පුතේ අපි යමු ඊළඟ වැඩේට 13 වෙනි පිටුව පිටු අංකය 13 ලස්සනම ලස්සන කවි ටිකක් තියෙනවා මම මේ ටික අහනවා කියන්න පුළුවන් කෙනෙක් කවුද බලමු අපි ඔය අත උස්සන්නකෝ මේ කවි ටික ලස්සනට කියන්න පුළුවන් කෙනේ අත උස්සන්නකෝ හරි නෙතුමිනින්ද පුළුවන්ලු ලස්සනට තාලෙට කියන්න ඔන්න පැඩිය මම මයික් ඔන් කරනවා මට අවස්ථාව දුන්නා මුනිසිරි පා සිඹිමින්නේ සමනල ගිරි කිරි පෙදසින්නේ මඩ සුලඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ
Right. අපි වෙන කෙනෙකු හරි හරි එක කවියයි. අපි දෙනවා චනු මින චනුද්දේ චනුද්දේට. හරි චනුද්දේ දෙවෙනි කවිය. Paper එක හම්බුන්නේ නැස. Sorry. අපි එහෙනම් දෙනවා සාවි කො සාවින්දයාට. දෙවෙනි කවිය. හරි සාවින්දයා කියන්න. පුරමේ කියන්නේ සිරිලක් දිව බබලන්නේ එහි සක් දිව රජු මෙන්නේ මගේ පුතා ලොකු වෙන්නේ. Right, Esandi. Esandi ne, Aditya. Aditya. Hari Aditya. Hari Aditya ki, ahangi ne, Aditya ki uwa me. Esandi ki anne, mic mute karagan donne. Aditya. කරදර අදහස් හමුවි ඉන්ටකිනම් සිනා වේවි ඔහුම ඔහුම මෙවලව පහල දෙවි රජකෙටි සලකනු මැනවි. මොකද මේ ගෙදර ගොඩක් ලොකු සද්ද බද්ද ඇහෙනවා. එතකොට අනිත් අයට කරදර. දරුවට චුට්ටක් මේ පැය එකහමාරේ වැඩ කරන්න උදව් කරන්න ඕනේ දෙමව්පිය සරසි. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් උඹෙන් පුත්තේ මෙලොවට කිසි පල්ලක් නැතේ. අරි යොමාලි යොමුලි වසන් යාළුව තුන් දෙනාකෝ. අරි ඇයි මයික් මියුට් කරගන්නේ? අර කියන්නේ ජාතියන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සම්මත මෙලොව පුතා වේ. එසදු ගාවට යසිදු ගාවට යන්න අපි මෙතනම එකට යසින්දු ඉතු කොට කල ඉතු යුත්තකම් ලැබුණත් ලෝකෙන් ගැරුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. හරි අවසාන කවිය අවීෂ අවීෂ. වරදක් හිමි පොතු දෙනම් නැති බැරි හිඳ අවහිරි කම්මේදේ මැන්ද ගැන විස්කම් පැම තමයි සුරු විරුකම. හරි පුතේ අහන් ඉන්න චුට්ටා මගේ දරුවනේ ඔයාට මේ ක්ලාස් එකේ විතරක් නෙමෙයි ඔයා වෙන ක්ලාස් එකට ගියත් ඔයාට නිබන්ධනයක් පොතක් මොනාහරි දෙයක් තිබුණොත්
මේකේ අස්සේ මොකද්ද තියෙන්නේ කියලා දුන්න දවස්ෙම බලා ගන්න බැරි. දැන් මම ඔබ දීලා පොඩ කාලයක්. තාම බොහොම මාරුවෙන් කවි ටික කියන්න මට හිතේ. දෙමව්පිය චුට්ටක් මහන්සි වෙන්න මේ මේවා එනවා විභාගෙට. හරිද මගේ දරුවනේ දෙමව්පියනේ මේවා විභාගෙට එනවා. ස්තන් පුරවන්න එනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රෙත් එන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් එන්න පුළුවන්. හරිද? එහම ආපු අවස්ථා තියෙනවා පසුගිය විභාගවල. ඒක නිසා මගේ දරුවනේ මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලන්නේ මේවා දුන්නම මේ පන්තියට එන දවස් විතරක් එපා. විතරයි පොඩි විවේකයක් ඔයාලට තියෙනවා. ඒ කාලේ මේක හොඳට කියවන්න මගේ දරුවනේ. හරිද? එහෙම නැති වුණොත් මේක අර අපි කියන්නේ පොතක ගහ කියවන්නේ. හරිද? දුර්වලයි. එහෙම වුණොත් බෑ මගේ දරුවනේ. ඒක නිසා මේක හොඳට කියවන්න පුරුදු වෙන්න නිබන්ධනේ ළඟට ගත්තට පස්සේ. ඔයාට එනවනේ නිබන්ධනේ ළඟ කලින්. හරි. අපි පොඩ්ඩක් බලමු මේ සින්දු ටික අහන්න. මේ සින්දු ටිකම නැති වෙන්න පුළුවන්. නමුත් මේ දරු නැලවිලි ගීත ටිකක් තියෙනවා. චුට්ටක් අපි බලමු ඒ ටික අහන්න. ඒ තාලේ අපි අල්ලගමු. ලොකු ප්‍රමාණයක කවි ටිකක් තියෙනවා. හරිද? අපි හොයනකොට මේ මේ කවි පෙට්ටික විතරක් නැහැ. මේ ජාතික තොරිල්ල කියන පද්‍ය පන්තියෙන් තෝරගත්තු කවි ටිකක් තමයි මේ දාලා තියෙන්නේ. දැන් මගේ දරුවා අහන් ඉන්නකෝ. මේ අම්මා කෙනෙක් තමන්ගේ පුංචි පැටියව නාවල කරලා උකුලේ තියාගෙන ආ නලවන ගමන් කියන සින්දු ටිකක්. මේ අද කාලේ අම්මා කෙනෙක් එහෙම නෙමෙයි. මොඩ් වෙච්ච අලුත් වෙච්ච 20 වෙනි සියවසේ අම්මා කෙනෙක් නෙමෙයි. මේ කතා කරන්නේ පුතේ ඔයා දන්නවා අපේ රටේ ඉංග්‍රීසිට යටත් වෙලා තිබුණා කියලා. ඒ තිබිච්ච කාලේ අපේ රට 1948 නිදහස ලබන්න කලින් 1915 අපේ රට ඉංග්‍රීසීන් විසින් අල්ලගෙන අපේ රටේ ජනතාවගේ ජීවන ජීවිතය බොහොම පහත් විදිහට දාලා කටයුතු කරමින් තිබුණා. ආන්නේ කාලේ අපේ රටට නිදහසක් ඕනි කියලා හඬ නගපු වීරයෝ හිටියා. සමහර අය අතේ පයේ හයියේ සුද්ධ එක සටන් කළා. සමහර අය තමන්ගේ උගත් බුද්ධිමත්භාවය පාවිච්චි කරලා සුද්ධත් එක්ක නැත්නම් ඉංග්‍රීසි ආණ්ඩුවත් එක්ක ලිපිලේඛන හොමාරු කරගැනීමෙන් අපේ රට බේර ගන්න උත්සාහ කළා. එතකොට මේ ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ මේ උන්වහන්සේ අපේ රටේ ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි වෙනත් රටක කෙනෙක් ටිබෙටේ කෙනෙක්. උන්වහන්සේ අපේ රටට ඇවිල්ලා අපේ රටේ මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න ඔළු වෙනස් කරන්න උත්සාහ කරපු චරිතයක් බවට පත් වුණා. අනේ වෙලාවේ උන්වහන්සේගේ පෑනේ කියවෙච්ච ලස්සනම ලස්සන නැලවිලි ගී ටිකක් තමයි මේ තියෙන්නේ. හරිද? මේ අද කාලෙට මේවා කොච්චර වටිනවද? අද කාලේ දරුවේ අම්මව අම්මා කෙනෙකුට පුළුවන් නම් මේ කවි ටික ලස්සන කියලා දෙන්න දරුවේ කුකුලේ තියාගෙන කොච්චර වටිනවද කියලා බලන්නකෝ. අද කාලේ අහන සින්දු දකින දේවල් එක්ක බලද්දී කොච්චරනම් දරුවගේ ඔළුව හදන්න පුළුවන්ද කියලා බලන්නකෝ. දෙමව්පියෝ අහගෙන ඇත්තේ මුනි සිරිපා සිවිමින්නේ සමනොල ගිරි පෙදසින්නේ මද සුලගයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ සමනොල කන්ද පැත්තෙන් කන්ද සිප්පගෙන සුලඟ එනවා. සමනොල කන්ද කියන්නේ බෞද්ධ විදිහට අපේ උතුම්ම ස්ථානය. ඉතින් එයෙන් එන හුලඟ ඇතුලේ තියෙන්නේ බෞද්ධකම. කාටවත් කරදරයක් කරන්නේ නැති කාටවත් හිංසාවක් කරන්නේ නැති බෞද්ධකම තමයි ඒක තියෙන්නේ. අද නම් බෞද්ධකම කියන්නේ වෙනම කතාවක්. ඒව නෙමෙයි මම කතා කරන්නේ සැබෑ බෞද්ධකම. ඉතින් ඒ එන සුලඟ හරිම සෞම්‍යයි සනීපයි. ඒ සුලඟ වැඩි වැඩි මේ පුංචි පැටියා අම්මගේ උගුලේ නිදිනවා. අනනීනවස්ස කියනවා දෙව් පුරමෙන්
Devi anni siri lakdevu babalanni e sabdevu raju menne mage puta lokuwanni divya lokayak wage tamai me rata divya lokayak tamai me mage mauvi bhumiya me bhumiye rajatuma tamai divya lokaye rajatuma tamai puthe sabdevidu sakra devendraya hari sakra devendraya දිව්‍ය ලෝකේ රජ වෙනකොට මේ අපේ මව් භූමියේ රජා උඹයි පුතේ කියලා අම්මා මේ පුංචි පැටියාගේ කටේ කිරිස් වලවත් ගිහිල්ලා නැති ඉපදිලා අවුරුද්දක් පොඩි කාලයක් වෙන පැටියට කියනවා ඒවා මේ ඔළුවට වැටෙනවා මේ පොඩි දරුවන්ගේ හරිද එහෙම දරුවෙක් දරුව පිරිසක් ලොකු වුණාට පස්සේ මේ සමාජය කොච්චර හොඳට හදන්න පුළුවන්ද කියලා බලන්නකො ආ ඒ විදිහට සමාජය හදලා තියපු සමාජයක් තමයි අද මේ විනාශ වෙමින් යන්නේ. අද මොනවාද දරුවෝ නලවනවා කියන්නේ නේද? ඉතින් ඊළඟට කියනවා කරදර දහසක් හමු වී ඉන්ටැකිනම් සිනහ වෙවි. ඔහු මෙලවට පහල දෙවි රජකැයි සලකනු මැනවි. කරදර ඕනි තරම් අපේ ජීවිතේ දෙනවා පුතේ. සමහර අයට අම්මා තාත්තා නැහැ. සමහර අයට යාළුවෝ නැහැ. සමහර අයට සල්ලි නැහැ. ප්‍රශ්න ඕනි තරම් එනවා. ආ ඉන්න ගයක් නැහැ ආ කාගේ හරි කුලීජයක ඉන්නේ ඉන්න තැනක් නැහැ සමහර කෙනෙක් ලවා නිවාසයක ඉන්නේ ඉන්න තැනක් නැහැ ප්‍රශ්න ඇති තරම් ඉන්නවා හැබැයි මේ හැම ප්‍රශ්නයකදීම හිනහ වෙලා ඉන්න පුළුවන් නම් අන්න පුතේ උඹ තමයි රජා කියලා මේ අම්මා උකුලේ තියාගෙන පැටියට කියනවා පොඩි ගාන කියනවා එහෙම කියනකොට මේ බලන්න තමන් ලැබූ දිවි පෙරතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොලොත් උඹෙන් පුතේ මෙලවට කිසි පළක් නැතේ පුතේ මේ ජීවිතේ වටිනාම කාරණාවක් තියෙනවා ඒ තමයි රට සමය කියන්නේ ආගම මේ රටයි ආගමයි ආරක්ෂා කරන්න මේ ජීවිතෙන් කොටසක් පුජ පූජ කරපම් පුතේ මේ කතා කරන්නේ සුද්ධොත් එක්ක සටන් කරන්න යන්න මිනිස්සු ටිකක් නිර්මාණය කරන්නේ මේ ආ බලන්න මේ කාලේ හදපු හැදිල්ල මේ ළමයින්ගේ ඔළුව වෙනස් කරලා මේ රටේ අවශ්‍යතාවයට මේ ළමයි නිර්මාණය කරපු හැටි මේවා අහන් ඉන්න පුංචි එවුන් ටික ලොකු වෙලා යනව සටන් බිමට ගිහිල්ලා සුද්ධොත් එක්ක සටන් කරනවා හැබැයි අත ඉන්න ළමයින්ගේ ඔළුව ටික මොනවද හදන්නේ මේ ටීවී ෂැනල් මේවා දාලා මොනවද මේ ළමයින්ගේ ඔළුව විකාර කරලා තියෙන්නේ වැටුනම අඩාලා ඉන්නව නැගිටින්න ශක්තියක් නෑ අද ඉන්න පුංචි එවුන් බලන්න හැබැයි එස්මයින් දහම්දුරු මේ ලියන කවි ටික සෑහෙන වටිනවා. තමන්ගේ ජීවිතේ කොටසක් තමයි ආගමයි රටයි මේක බේරගන්න සලන් කරපන් කියලා කියනවා. ඊට පස්සේ කියනවා ජාතිය රන් විමනක් වේ. ජාතිය කියන්නේ රන් විමානයක්. ඒ වගේම ආගම මිනි පහනක් වේ. මැනි පහනක් තමයි පුතේ මේ ආගම. මේ අම්මා කියන්නේ පොඩි කාට අම කියනවා මැනික් පහනක් පුතේ උඹේ ආගම එය රැක ගන්නට මෙලවේ සමත් වෙතොත් පුත නුඹ වේ අර රන් විමානය කියන ජාතියයි මැනික් පහන කියන ආගමයි රැක ගන්න පුතේ පෙරට වරින් කියලා අම්මා පොඩිය කවුරුලේ තියාගෙන කියනවා ඉටු නොකට ඉටු කොට කල යුතු යුතුකම් ලැබුණා ලෝකෙන් ගැරමු පුතේ ඔය ආශිර්වාදෙට ලකුණු 199ක් ගත්තා අම්මා ඔයාට බණිනවා ඔබ නැත්තම් ඔයාට තිබුණ තව එක ලකුණක් ගන්න ඒ එහෙ මේ ලෝකේ හැටි ලැබිච්ච දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ අර නොලැබිච්ච දේවල් ගැන අපි කොච්චර හොඳට මිනිස්සුන්ට උදව් කළා කොච්චර අනිත් අයට පිහිට වුණා පොඩි දෙයක් ඇති එහෙම නැත්තම් මොන දේ කළා අපිට ගැරහුම් වෙනවා අපිට බණිනවා අනේ ඔක ওই විදිහට නෙමෙයි මෙන්න මෙහෙම කරන්න තිබුණානේ කියලා. හරිද? අපි මිනිස්සුන්ට උදව් කළා කියලා හිතන්නක සාමාන්‍යයෙන් මුදලක් දීලා රුපියල් 1000 අන කියනවා. 1000ක් නේ රුපියල් 1500ක් දෙන්න තිබුණා. මොනා කරත් මිනිස්සු අපිට ගැරහුම් දෙනවා, බණිනවා, කතන්දර කියනවා, මේ නරක දේවල් කියනවා. ඒ මේ ලෝකේ හැටි. හැබැයි මේ අම්මා කියනවා පුතේ වයිසගෙන බෙන් වෙන්න තියෙන දේ උඹ ඉස්ත කරපම් මගේ පුතේ කියලා පුංචි එකා උකුලේ තියාගෙන කියනවා ඉටුකට කල යුතු යුතුකම් ලැබුණක් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම්
උඹයි මගේ පුතා උතුම් මගේ උතුම්ම පුතා උඹ ලෝකෙින් ගැරෙන් එන ගැරවුන් ඉවසගෙන ලෝකයට සේවය කරපන් කියලා මේ අම්මා කියනවා බලන්න කොච්චර හොඳ අම්මා කෙනෙක්ද කියලා අද ඉන්න අම්මලා නම් කියන්නේ මොකද්ද මේ අරයට වඩා ලකුණු ටිකක් ඔයා ගත්තේ නැත්නම් gedara එනවා එහෙම නෙමෙයි අන්න එහෙමයි අද අම්මලා උපදෙස් දෙන්නේ නේද අනේ ඉතින් මේ පොඩි එවුවොත් එහෙම මහන්සි වෙනවා හරිද කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිනකම් මේ දේ මැඩගෙන විස්කම් පෑම තමයි සුරු විරුකම් උදේ අපි හැමෝටම නැති බැරිකම් තියෙනවා සමහර අයට සල්ලි තියෙද්දි සමහර අයට ඉඩ කඩල් තියෙද්දි සමහර අයට හොඳ අධ්‍යාපනයක් නැහැ හොඳ අධ්‍යාපනයක් තියෙනකොට සල්ලි නැහැ එහෙම නැති බැරිකම් තියෙන්න පුළුවන් එහෙම නැත්තම් කෙනෙක් එක්ක බලද්දි මට වඩා සල්ලි තියෙන කෙනෙක් එක්ක බැලුවොත් මම දුක්පත් මට වඩා සල්ලි අඩුවෙන් තියෙන කෙනෙක් එක්ක ගත්තොත් මම බොහොසත් හැබැයි මේවා හැමෝටම මේ නැති බැරිකම් තියෙනවා හැමෝම දුක්පත්කම් තියෙනවා හැමෝම අසරණකම් වෙනවා හැබැයි මේවා මැඩගෙන මේවා ගණන් ගන්න නැතුව මේවා මේ අයින් කරගෙන මේ දේ මැඩගෙන විස්කම් සුරු විරුකම් පාන්න තමන්ගේ ඉලක්කයට යන්න තමන්ගේ අරමුණ වෙත යන්න තමන්ගේ ජයග්‍රහණය වෙත යන්න පුළුවන් නම් උදේ උඹ තමයි මිනිස්සු අපි අම්මලා කියන්නේ උඹ තමයි මිනිහා එහෙම කියනවා එනම් මුංචි පුතේ මේ කියලා දෙන්නේ වර උකුලේ ඉන්න මුංචි පැටියට කියලා දෙනවා උදේ උඹ මේ ලෝකේ මොන දේ ප්‍රශ්නාවක් ඒවා බිඳගෙන ඉස්සරහට ඵලයක් කියලා දෙනවා කාටවත් කරදරයක් කරන්නේ නැතුව හැමෝටම උදව් කරගෙන මේ ඉලක්කයට ඵලයක් කියලා මේ අම්මා අර පොඩි පැටියව අර සමනල කන්දේ උඩක වැදි වැදි නැලවෙන පුංචි පැටියට පුංචි කාට කියනවා බලන්නක කොච්චර ලස්සනද මේ ළමයි ගොළු වෙනස් කළාද කියලා ඒ කාලේ අපේ තාත්තේ බලන්නක කොච්චර සියුම්ව මේ රටට ගැළපෙන විදියට උළු ටික වෙනස් කළා තියෙනවා කියන්නේ හැබැයි අද ඔක වෙන්නේ නැහැ ඉතින් ලස්සනට මේ කවි ටික ගායනා කරන්න. ඔයාලා උදේ රැස්වීමේදී සින්දුවක් කවියක් කියන්න කියපුවා. මේ කවි ටික මතක් කරලා පාඩම් කරලා ලස්සනට කියන්න. කොහොමද මේකේ තාලේ තියෙන්නේ කියලා ඔයාට ඕන නම් YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන්. බලන්න. බලලා ලස්සනට මේ ටික කියන්න. හරි. එහෙනම් අපි ලියමු බලන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරට උත්තර දැන් කට්ටියත් එක ලියමු. සර් ගොඩ වෙලාවක් කතා කළානේ දැන් ඔයාලා උත්තර ලියන්න කවි ටික කියෝ කියෝ ලස්සනට උත්තර ටික ලියන්න ආයි දැන්
Liala ibara vela chat box ekata okay kiyala message ekak daanna. Liala ibarai. හරි ඉවරයි කියලා කියනවා අපි උත්තර ටික බලමු මේ සඳහන් කන්ද කුමක්ද කියලා අහනවා සමනොල කන්ද ඉරි කියලා කියනවා කන්දට සමනොල කන්ද ශ්‍රීපාද කන්ද Maki anak kurwa, tapi samaannya wacana tamais sama nolak kandel. Emak kabi warga kumana kabi warga ayat daki alahanama,
කවි වර්ගය කුමන කවි වර්ගයට අයත්ද කියලා අහනවා. මේ දරු නැලවිලි කවි. දරු නැලවිලි කවි. ඊළඟට යහපත් පුජ්‍යලයෙකු ලෙස සමාජයට රටට ඉටුකළ යුතු යුතුකම් මොනවාද? ජාතිය සහ ආගම ආරක්ෂා කර ගැනීම. ජාතිය සහ ආගම ආරක්ෂා කර ගැනීම. ඒක තමයි සමාජයට නැත්නම් රටට කරන්න යුතුකම. යහපත් පුජ්‍යලයෙකුගේ ජාතිය සහ ආගම ආරක්ෂා කර ගැනීම. හරි. ඔන්න ඉවරයි. ඔන්න ඉවරයි. හරි. තාමාරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලගේ මයික් මම ඇදුවා දැන් මට කතා කරන්න පුළුවන්. මම ප්‍රශ්න ගැටළු තියෙනවා නම් කතා කරන්න. ඔබතේ එක්කෙනෙක් කතා කරද්දි තව කෙනෙක් කතා කරන්න එපා. ඔව් සවිඳු. සෑය 17 වෙනි පිටුවත් කරනවද? 7 වෙනි පිටුව කිව්වේ කොතනද බලමු. පේපර් එකේ අර අර මේ දරු නැලවිල්ල ජාතියේ තොටිල්ල යා පිටුව. දරු නැලවිල්ල ඒවත් ජාතික තොටිල්ල කියන එක 6 පිටුවනේ ඊට ඉස්සරහන් තියෙන්නේ. සර් මට සිතන්න තියෙන අර 4 වෙනි ප්‍රශ්නට උත්තරේ මොකද? 4 වෙනි ප්‍රශ්නට උත්තරේ පුතේ ජාතිය සහ ආගම ආරක්ෂා කර ගැනීම. පුතේ අපි කලාන දරු නැලවිල්ල ඉතින් ඒක නෙවෙයි සර් 7 වෙනි පිටුවත් කරන්න කිලම ඇහුවේ සර්ගේ. මට පැහැදිලි නෑ. සර් අහන්නේ මගේ විනෝදාංශේ මගේ ගම මාතෘකාවට අනුව කතා කිරීම කියන එක. ජනවාරි මාසෙට පේපර් එක නෑ. පේපර් එක නෑ. උඹේ මෙහෙමයි මම ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ජනවාරි මාස අහගෙන I learning ජනවාරි මාසෙ group එකට මම මේ නිබන්ධනය දානවා. හරිද? පුතා එක ගන්න. ඒ වගේම ඔබ මතක තියාගත යුතු කාරණේ තමයි මුදල් ගෙවුවට පස්සේ නිබන්ධනයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න එක. හරි ඒක ඔබෙත් වගකීමක්. සල්ලි ගෙවලා සද්ද නැතුව ඉන්න බෑ. මේකද මේක හෝල් ක්ලාස් එකක් නෙවෙයි. ක්ලාස් එකේ වඩනම නිබන්ධනෙට දෙන්නේ නැහැ කියලා ඔයා හොඳ ආකාරව දන්නවනේ. ඒක නිසා ඔබ කතා කරන්න ඕනේ මම නිබන්ධනයක් තියෙනවද සර් එහෙම කියලා කතා කරන්න. දැන් දන්නවනේ අනේ මේ. ඒක මම ඔබට නිබන්ධන ලබා දෙනවා. ඒක සිද්ධ කරගන්න නිසා. හරි. එතකොට ඊළඟ දවසේ බලාගෙන ඉන්න මගේ ගම මගේ විනෝදාංශය මා කැමති කතා පොත මා සහභාගී වූ චාරිකාවක් මගේ අනාගත බලාපොරොත්තු අපේ ගම මෙන්න මේ ගැන පුංචි කතාවක් කරන්නත් බලාගෙන ඉන්න මම එක එක කෙනාගෙන් එක එක කතා අහනවා මම කියනවා අසලියාට කියන්න කියලා මගේ විනෝදාංශය එතකොට ඔයා කතා කරන්න ඕනේ මගේ විනෝදාංශය ගැන පුංචි කතාවක් කියන එකක් නෙමෙයි ආ එනං ඒ ටිකක් හරි. එනං චුටි වැඩක් කරන්නයි තියෙන්නේ. අසාලි වීමක් ලියන්න. ඔයගේ පොත ගන්න. අරගෙන එකේ ඉඳලා 10 දක්වා අංක දාගන්න.
මම ඇහෙන්නේ නැද්ද? ඇහෙනවද? හරි. හරි, මයික් මියුට් කළා තියාගත්තා. මයික් ඔන් කරන්න එපා. ලියලා හරි සර් හරි සර් ලියලා ලියලා හරි සර් හරි සර් කියන්නත් එපා මම අවශ්‍ය කාලයෙන් වැඩ දෙනවා. කියන්න සර්. හරි. දිනේ දාගන්න පුතේ අද. අද 20 වෙනිදා. Muni siripa simbimin. Hari, palingnya yang kalian ya, simbimin, simbimin. Palingnya yang simbimin. Muni siripa simbimin. Saya kamu kata. Simbimin. Sabinus simbimin. Mau kade se. Simbimin. Deveni ek samanola. Saman nala de, saman nala de. Saman nala, nala. Saman nala ya mana ini, saman nala. Saman nala de sir. Nene, ahang ini saman nala. Sir, video kau fokus ahang. Mini pahane, mini pahane. Mini pahane. Mini pahane. Suru wiru, suru wiru. Angka hater suru wiru. Ikut teman saya. Suru wiru. Nana senang, hebat ikut teman kiala. Eh, mana kiala be? Suru wiru nent. Oh, suru wiru. Suru wiru. Ilang ekat jatiye. Jatiye. Hari pahak hari deng. Hayo ini ek. Run ni mana? Run ni mana? Run ni mana? Saya hati ni ek ya ane. Saya bateran ni live. Saya hayo mukadde. Orang ini ko. Angka ek simbimin. Ayah mukadde se. Ahangin, ahangin, ahangin. Angka ek simbimin. Angka dek saman ole. Angka tuna mini pahan. Angka hatar suru biru. Angka paha jatiye. Hari, dan hari kian.
රන්විමන අංක 6 රන්විමන රන්විමන සර් දැන් 6 6 රන්විමන රන්විමන අහන් ඉන්න පුරුදු වෙන්න කට පාවිච්චි කරන්න නැතුව අහන් ඉන්න පුරුදු වෙන්න රන්විමන Run women. Ilangate. Silpe. Silpe. Sir, sayanna de, siyanna de. Siyanna, silpe, silpe. හතේ එක තමයි ශිල්ප ඔන්න අටවෙනි එක කලගුණ කලගුණ ඊළඟට 9 ය පඬිතුමා 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 අවසාන 10 වෙනි එක පෙරලෙන මොකක්ද සර් පෙරලෙන 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 ඉවරයි අම්මේ මේ මේස නම් අස් කරන්න ඔය හරි දැන් අහන් ඉන්න අසලියා ආගේ ඔන වචන ටික ආයේ කියනවා සර් ඔයා ආගේ සිමිමින් සමනල අංක 3 මිනිපාන අංක 4 සුරුවිරු අංක 5 ජාතිය ඊට පස්සේ අංක 6 අංක 6 රන්විමන අංක 7 ශිල්ප අංක 8 කලගුණ අංක 9 පඬිතුමා උදම පළවෙනි එක මොකද්ද හද අස්ලියා චුට්ටක් අස්ලියා අස්ලියා සෑ අස්ලියගේ මයික් ඔන් නෙලා අටවෙනි එක කලගුණ නවවෙනි එක පඬිතුමා දහවෙනි එක පෙරලෙන සෑ හත්වෙනි එක මොකද්ද? හත්වෙනි එක ශිල්ප. ඉස්කෝලෙන් ශිල්ප අරන් මම ලොකු මිනිහෙක් වෙන්නම් කියලා කියන ශිල්ප. හා සර්. හරිද? දැන් ගැටලුවක් නැහැ කාටවත්ම. යමුලි ගැටලුවක්ද? මොකද්ද සර්? නෑ සර්. ගැටලුවක් තියෙන ලියා ගන්න බැරි වෙච්ච ගැටලුවක් එහෙම තියනවද කියලා ඇහුවේ නෑ සර් හරි රයිට් එනම් බලමු මෙන්න සිමිමින්
සංඥක බියන්න මේ ලියන්න සංඥක බියන්න හරි සමනල මූර්තකල මිනි පහන මූර්තද ලියන්න පහන දත්තදන සුරු විරු එකට යන්නේ ජාතිය රන් විමන කියන්නේ වචන දෙකක් පැටියෝ දන්ත දාන්න යන්න ශිල්ප තාලුක සියන්න කලගුණ එක වචනයක් මූර්තදෙන පඬිතුමා සංඥකට ලියන්න පෙරලෙන මූර්තද ලියන්න සහ දන්ත දාන යන්න හරි හරි 10න් 10ද 100ද කියලා කැට් එකට දාන්න මයික් ඔන් කරන්න නැතුව වෝට් එක වකනවා පුතේ ආයෙන් හතයි අසීරා පහයි කියනවා කවුද ආදිත්‍ය ඉසුරි නවයයි හරි මෙන්න රචනා මාතෘකාව ලියා ගන්න 10න් 10යි සාවින්ද්‍යා සවුමි 10න් 10යි සවිනු මෙන්න රචනා මාතෘකාව ප්‍රශ්න මාගිය විනෝද චාරිකා මේක ලියලා සර අස්තක් ගන්න අම්මේ රචනා මාගිය විනෝද චාරිකා හරි වාක්‍ය ඇතිතරම් ලියන්න හොඳේ වාක්‍ය හතරක් පහ තුනක් උදල් ලියන්න එපා වාක්‍ය අඩු තරම් හය හතක් පහ ලියන්න හැම වාක්‍යයකම වචන හය හතක් කියන්න දැන්ද සර් අපතේ ගෙදද්දි ලියලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම වාක්‍ය ටික කියවන්න කියවනවා වගේම වාක්‍ය ටිකේ ඉස්පිලි පාපිලි හරිද කියලා බලලා ඉවර වෙලා මතක ලියපු ගම ෆොටෝ එකක් ගහලා එවන්න එපා අදහස කියපු ඒවා හරිද කියලා බලලා එවන්න හරි එහෙනම් අද දවසේ හතර වසර අයිලර්නින් පන්තිය නවත්තන්න හදන්න හරිද මවබස පන්තිය හෙට මම ඔයාලත් එක්ක පරිසරය කතා කරනවා නිබන්ධනයේ පරිසර ටික බලාගෙන ඉන්න පරිස්සමෙන් වැඩ කරන්න හෙට ඉස්කෝලේ යන්න තියෙනවා ඉස්කෝලේ ටිකක් වැඩ දීලා ඇති ඒවත් කරලා හොඳ ලකුණකට යන්න අපි මහන්සි වෙමු එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ සුබ රාත්‍රියක් ආයුබෝවන්